එක දවසක් හවස් වරුවක උසස් පාසල් සිසුන් 4 දෙනෙක් විනෝද වෙන්න එළියට ගියා. පහුවෙනිදා මාසික පාර පරීක්ෂණයකට මුහුණ දෙන්න තිබුණත් එදින රාත්‍රිය වෙනතුරු ඔවුන් 4 දෙනා ආයමත් තමන්ගේ නිවෙස්වලට ආවේ නැහැ. මැදියම් රැය පහුවෙනතුරු ඔවුන් විනෝද වෙමින් කාලය ගත කළා. ඔවුන්ට පහුවදා තිබුණු විභාගය අමතක වුණා. පහුවදා පාසලට ගිය ඔවුන් ඔවුන්ගේ ගුරුවරයාව මුණ ගැහුණා. පෙරදින රාත්‍රියේ තමන්ට විභාගය සඳහා සූදානම් වෙන්න නොහැකි වුණ බවත් ඊට පෙරදින රාත්‍රිය අත්‍යවශ්‍ය කටයුත්තකට යෑමෙන් පසුව නැවත නිවසට පැමිණීමේදී වාහනයේ ටයරයට වුණ හානියක් නිසා තමන්ට නිවසට යාමට ප්‍රමාද වුණ බවත් විභාගය සඳහා මුණ දීමට වෙනත් දිනයක් ලබා දිය හැකිද යන්න විමසුවා. ගුරුවරයා මද වේලාවක් ඔවුන් දිහා බලාගෙන හිටියා. හොඳයි, තව දවස් දෙකකින් විභාගය සඳහා සූදානම් වෙන්න කියලා ඔහු එම සිසුන්ගේ ඉල්ලීමට ඉඩ දුන්නා. දින දෙකකින් විභාගය සඳහා සූදානමින් මෙම සිසුන් 4 දෙනා එදින පන්තියට ආවා. තමන්ට විභාගය සඳහා මුහුණ දෙීමට කාලය ලැබුණ නිසා ඔවුන් ඉතාම සතුටටපත් වෙලා හොඳ සූදානමකින් හිටියා. නමුත් ඒ ඔවුන්ගේ ප්‍රශ්න පත්‍රය ඔවුන් අතට ලැබෙනකන් විතරයි. ප්‍රශ්න අංක 1 සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 1යි. ප්‍රශ්නය: ඔබේ නම කුමක්ද? ප්‍රශ්න අංක 2 සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 9යි. පහත පිළිතුරු අතරින් නිවැරදි උත්තරය තෝරන්න. ප්‍රශ්නය: එදින රාත්‍රියේ ඔබේ වාහනේ හානි වූයේ කුමන ටයරයටද? උත්තර අංක 1 ඉදිරිපස වම් ටයරය, අංක 2 ඉදිරිපස දකුණු ටයරය, අංක 3 පසුපස වම් ටයරය, අංක 4 පසුපස දකුණු ටයරය. සිසුන්ට තමන්ගේ වැරැද්ද තේරුණා. තමන් බොරු කියව බව ගුරුවරයා තේරුම්ගෙන ඇති බව වැටහුණා. ගුරුවරයාට තමන් ගැන තිබුණු විශ්වාසය බිඳ වැටුණු බව සිසුන්ට අවබෝධ වුණා. ජීවිතේ හොඟක් අවස්ථාවල අපේ අතින් වැරදීම් සිද්ධ වෙනවා. ඒ වැරදි නිවැරදි කරගන්න අපිට පුළුවන් වෙන්නේ නිදහසට හේතු කියන එක නවත්තලා තමන් අතින් වැරැද්දක් වුණ බව පිළිගැනීමෙන් විතරයි. තමන් අතින් වුණ වැරැද්ද වහන්න උත්සාහ කළා කියලා කවදාවත් සිදුවුණු වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ. වැරැද්ද වහන්න නිදහසට කරුණු කියන එකෙන්, එහෙම නැතිනම් බොරු කියන එකෙන්, බොරු කරන එකෙන් වෙන්නේ තව තවත් වැරැද්දේ බරපතලකම වැඩි වෙන එක විතරයි. තමන් අතින් වැරැද්දක් වුණ බව ඔබට දැනෙනවා නම් ඒ වැරැද්ද පිළිගන්න. ඉන් පස්සේ සිද්ධ වුණු වැරැද්ද හංගන්න හදනව වෙනුවට වැරැද්ද නිවැරදි කරන්න උත්සාහ කරන්න. වැරදි අනෙක් අයගෙන් හැංගුවා කියලා කවදාවත් තමන්ට ඒ වැරැද්දෙන් නිදහස් වෙන්න බැරි බව මතක තියාගන්න. වරදට ලැබෙන දඬුවමෙන් ඔබ නිදහස් වුණත් ඔබේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න බැරි බව මතක තියාගන්න. ඔබට සුබ දවසක්. මේ වගේ තවත් පොඩ්කාස්ට් අහන්න කැමති නම් දැන්ම සිංහල පොඩ්කාස්ට් channel එක subscribe කරන්න. වීඩියෝ දාපු ගමන් notify වෙන්න bell icon එක click කරන්න.